පුද්ගලයන් 11 දෙනෙක් සම්බන්ධ නඩු කරේ අද දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවුම් ලැබුව අවස්ථාවේදී අගතියපත් පාර්ශ්ව විසින් ගරු අධිකරණය වෙත කරුණු කීපයක් සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලැබුවා. එෙහිදී විමර්ශනයට බාධා වන ආකාරයෙන් විත්තිකාර පාර්ශ්වයේ ඇතැම් නීතිඥවරුන් විසින් කටයුතු කිරීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දැක්වීමක් කරනු ලැබුවා. එෙහිදී අගතියපත් පාර්ශ්ව වෙනුවෙන් පැමිණ සිටි ජේසී ගලියමුණ මහතා ගරු අධිකරණයට කියා සිටියේ අජිත් ප්‍රසන්න නැමැති නීතිඥවරයා විසින් මාධ්‍ය හමුවේ විවිධාකාරයේ අධිකරණයේ විමර්ශනවලට බාධා වන ආකාරයට ප්‍රකාශ නිකුත් කර ඇති බැවින් ඒ මත විමර්ශනික නිලධාරීන්ට දැඩි හානියක් සිදුවන බවත් එයින් විමර්ශයට බාධා වෙන බවත් කනු දැක්වීමක් කළා. ඒ අනුව ගරු අධිකරණය විසින් එම කර්මද සලකා බලා විත්තිය නීතිඥ මහත්මයාගේද කරුණු සලකා බලා ඉදිරියට එවැනි ප්‍රකාශ සහ අධිකරණයේ කටයුතු වලට බාධා වන ආකාරයෙන් කටයුතු නොකරන ලෙසට දැනුම් දීමක් කරා. මීට අමතරව මේ වෙන විට පලා ගොස් සිටින ප්‍රසාද් චන්දන හෙටිආරච්චි කියන සත්කරු සම්බන්ධයෙන් අද දින ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කරනු ලැබුවා. මීට අමතරව අද දින විශේෂ වශයෙන් සැකකරුවකු අටවන සැකකරුවකු වශයෙන් ගරු අධිකරණයට ගාමී නැමැති පුද්ගලයෙකු අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා. මෙම සැකකරු සම්බන්ධයෙන්ද ඉදිරියට විමර්ශන සම්බන්ධයෙන් සිදු කරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා. එසේම තවත් සැකකරුවන් කිහිප දෙනෙකු මෙම නඩුවට අදාළව අත්අඩංගුවට ගැනීමට ඇති බවට දැනුම්ක් කරනු ලැබුවා. ඒ අනුව විත්ති පාර්ශ්වය විසින් ගරු අධිකරණයේ විශේෂ ඉල්ලීමක් කරනු ලැබුවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පක්ෂග්‍රාහීව කටයුතු කරන බැවින් ඔවුන්ගේ මතය අනුව එවැනි ආකාරයට කටයුතු කරන බැවින් මෙම විමර්ශන සම්පූර්ණයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉවත් කර වෙනත් ඕනෑම පොලිසියක් වෙත මෙම විමර්ශන බාර දෙන ලෙසට ඒ සම්බන්ධයෙන් අගතියටපත් පාර්ශ්වය සහ රජයේ නීතිඥවරයා විසින් දැඩිව විරුද්ධතාවය පළ කරනු ලැබුවා. ඒ අනුව එම ඉල්ලීම සම්බන්ධයෙන් ලිඛිතව විත්ති පාර්ශ්වයට කරුණු දැක්වීම සඳහා අවස්ථාව ලබා දුන්න අතර තවද අගතියටපත් පාර්ශ්වයේද ඊට ප්‍රතිවිරුද්ධව කරුණු දැක්වීමට අවස්ථාව ලබා දුන්නා.